එළිය සපු කියන්නේ හැමෝටම උගුල් අටවන මනුස්සයනේ. එහෙව් මනුස්සයා මේ විදානේ උගුලට මාට්ටු උනානේ. මං කලින් වතාවකත් බොලාට කිව්වේ ඈ උක්කුවගේ දහන් ගෙටේකට එළිය සප්පු වුණාය කියලා. ඒත් ඉතින් විදානේ කාර්යය නම් එහෙම දෙයක් කරන්න නැත්නම් නිකමට නම් වෙන්න බෑ. එලියස් කාර්යය මිනිහට මොනව හරි අරියාදුවක් කළාද දන්නේනේ. හැබැයි ඉතින් එලියස් කාර්යයට මේම පාච්චල්විල්ල ජීවිතේටම වෙලා නැතුව ඇති. දැන් නම් ඉතින් උන්ද ඉන්නේ ඇටි කෙහෙල් කාපු උගුඩුවා වගේ. උගුඩුවා 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 වගේ. ඉඳලා හිටලා හරි පාඩම ඉගෙන ගන්නත් එක්ක ඔහොම වෙච්ච එකත් හොඳ. බලාල්ලකෝ වෙනට වෙච්ච තංගෙදී. අර මොකයි? ඇයි බම්මටම මෙහෙම එව්වා වෙන්නේ? මේ තුටියෝ කොට වෙච්ච උලව්වක් නෑනේ බං. ඒක උනේ එළියේ සප්පුටනේ. ඒ ගැන තමයි අපි මේ කතා කර කර උන්නේ. එළියේ සප්පුගේ මඟුලන්නේ මේ බොල. බලාල්ලකෝ මට වෙච්ච තංගෙදී කැටි. ඇයි බොටම කැවුනේ? අරමානිසා වලව්වට ගිහිල්ලා ඒකල්ලා හිටන් කතිරි නායක මගේ පට්ටන්දරේ දිග ඇරලා මට විසුමන් නෑ බොලව්. පට්ටන්දරේ කිව්වේ? පට්ටන්දරේ කිව්වේ මගේ කොමලිගේ හුටපටේ. ඌ මාව නැති කොල්ලව. මේ දැන් අපි කතා කරන්න ඕනේ එලියස් කාර්යය ගැනද එහෙම නැත්නම් ෂූටිය ගැනද? අපි ෂූටිය ගැන කතා කරමු. ඕක මොකව වුණත් අපි ඒ කාණි බං. මම මේ කල්පනා කරේ කප්පරකට වස්තුව දීපල තියාගෙන නෑ මේ පැලකොටෙන් අපිව පන්න ගන්න හැදුවේ මේ විධානය. උණු වලට ආසකොන්නේ කා කුණු කොඩවල් ළඟටම ඇදෙනවා වගේ ওই විධානයත් කල්පනා කරන්ට ඇති. අපිව මේකෙන් පන්නලා දාලා වෙන එකකව මේකට පට්ටල් කරෝලා උගෙන් කීයක් හරි කඩා ගන්නවා නේ. අම්මප දරුවෙක් මල්ලෙක්වත් නැති එකේ මේ අකා මේව කාට දෙන්න බලි කනවද මන් දන්නේ. කුණු පෙරේත ලෝභය. මේවට මේ තියෙන තණ්හා වැඩිකමට ඔය මිනිස්සයා කවදා හරි දවසක මැරුණාම මල පෙරේතෙක් භූතයෙක් වෙලා මේවැයම හොල්මන් කරාවිද නේම. හැබැයි මට ඔය කවි කොලේ ගහපේ කාට නම් හොඳක් සිද්ධ වෙන්නේ. ඇබන් සදා මට වෙලාවකට හිතනවා මේක මේ විදානි රාලියාගේ වැඩක් වෙන්න බෑ කියලා. අර මොකද එහෙමද? අර මොකද කියන්නේ? දැන් මේ කවිකොලෙන් නිංගිරා වැඩිපුරම ලැබෙන්නේ උඹට වඩා විදානි රාලියටනේ. ඉතින් එහෙව් එකේ තමන්ගේ අතින්ම වියදම් කරෝගෙන තමන්ටම මදිපුංචිකමක් කරගනේවිද? ඒකත් හැබැයිද තමයි. එතකොට කවුද මේක කරේ? ලපොන්නහේ ඔම් පොඩ නතර වුණා නං. ඇයි මොකද්ද කාරණාව? මං අහගෙන උන්නේ විදානුන්නහේගේ හුටපටේ ගැන කියපු කවි ටික. අම්මපා මල් මසුරන්න ඔය. එහෙම තමයි. මං කවි කොලයක් ගැහුවොත් ඉතින් ආයි අඩුවක් පාඩුවක් නෑ උන්. එතකොට ඔය කවි ලියන්නෙත් ලොකු උන්නහේමද? නැත්තම් ඒ වැඩේට මං කප් ගහලා ඉන්නේ. ඉස්සර කවි කොලයක් වික්කේ සත තුනකටනේ. දැඟට කොට විධානගේ හුටපටේ තියෙන කවි කොලේ වික්කේ සත පහකටනේ. ඔය විධානගේ හුටපටේ පොඩි ශෘංගාරයක් තියෙනවනේ. ඒවා හන්ට අපේ රටේ අය හරි මනාපයි. ඒකයි ගාන ටිකක් වැඩි කරලා වික්කේ. ඌනු කැවුම් වාගේ විකිණුනේ. ලොකුන්නේ කොහමද ඔය ආකාරයට විධානේ රාල ගැන දන්නේ?
ඒ ගම් පලාතෙම කෙනෙක් තමයි විස්තරය කිව්වේ. ලොකු නැහැ. ඔය හුටපටේ ගැන තව ටිකක් හාරවුස්සලා බලන්න කියලා මට හිතෙනවා. ඔය කියාපු මිනිස්සයා මොලිච්ච වෙන්න බැරිද? මොකද ඇයි බැරි? එලු ගාලේ එලියස් අප්පු කිව්වම හැමෝම දන්නවා. බැයි මගේ අලුත් කවි කොලේ හැම ඔහේ ඇහැවනම් ඔහේ විධානේ උන්නේ හැගෙන නෙමෙයි අහන්නේ බයිස මහත්තයා ගැන. ඕන් අහගන්ට කොහෙනම් ඒකෙන් කවියක්. බයිස මහත්තයා කියලා කෙනෙකුගේ විස්තරයයි මේ පවසන්නේ. ගොඩින් මඩින් සහ ඉඩම් කඩම් තව දේවල් ඔහු උකසට ගන්නේ. කියනා විදියට ඔහුගේ පෙම්බර බිරිඳ ඒරොප්පෙලු ඉන්නේ. ඒ වුණාට සිදු වීලා ඇති දෙය කණින් කොනින් සමහරු දන්නේ. මැණිකේ. අර සූටියා කිව්වේ එලියස් කාර්යය ඉසබෙලා ගාව වැටලා ඉන්නවා කියන්නේ? හැබැයි ඉතින් විලුම් සිඤ්ඤොත් එක්ක ගෝරි දාගන්න නැතුව ඔහොම හරි ඉන්න එක නම් හොඳයි. මාද රෝන්දේ ගහලා ගහලා අන්තිමට ඉසබෙලා හාමි ගාවටම එන්ට සිද්ධ වුණා. ඔය ඉලියස් කාර්යය ඉසබෙලා හාමිලාවත් දොට්ට දාන්න හැදුවේ. අන්තිමට ඉතින් ඒකට පිහිටුනේ උන්ම තමයි. මැණිකේ තව කී දවසක් ඔහොම ඉන්නවද කියන එක තමයි මට සැක. මොකද මැණිකේ ඌඩැල්ලා මෙට්ටු උඩින් තියන්න බෑනේ. ඔහොමම හිටියොත් තමා හොඳ. නැත්තං ආයෙමත් හිත වෙනස් වෙලා සෙලස්තිනා ගාවට ගිහිල්ලා ඒකිට කරදර කරන්න ලෑස්ති වෙයිද දන්නේ නැහැ. අර කාසි චෙට්ටි ඕකට ලොකු ගාණක් දුන්නනේ. ඒකද දන්නේ එලියස් අප්පුවා ඔය පැත්තේ යන්නේ නැත්තේ? ඔව් ඔව් එහෙම වෙන්නත් බැරි නෑ. එලියස් කාර්යය හෙට එන එක නවත්තන්ට ලොකු සල්ලියක් දෙන්න ඇති. අපි තව පොඩ්ඩක් බලමුකෝ මැණිකේ. ඕක මොකටද ඉන්න හදන්නේ කියලා. මට නම් වෙන හොඳක් නෑ. අනිත් අයට හොඳක් වුණාට. ඕම කතා කරන්න එපා හීම්මැනික. ඔයාව නොදැක්කොත් එදා දවසම මස්ත බාල්දු වෙනවා. ඕකම තමයි මටත් වෙන්නේ. තෙපාව මුලිච්චි වුණාම. ඇයි එහෙම පපුව කීරි ගැන කතා කියන්න දෙයියනේ? මට කරපු රැවටිල්ලට මං කවදාවත් ඔහෙට සමාව දෙන්නේ නෑ. බලමුකෝ මින් පස්සේ ටකී ගහනකොට මං ඉන්න විදිය. මැණිකා ඉරවෑයම් කලොත් ගිරවුන් එලෙව්වකි. සඳවෑයම් කලොත් සාවුන් එලෙව්වකි. මලවෑයම් කලොත්
බඹරුන් එලෙව්වකි නුඹ වැයම් කළොත් මගේ හිත නැලෙව්වකි අලුතෙන් පැල්කොටේට ආපිකට එදා ගමන වණ්ඩු කිලින්ඩ ආසිතුනද? ඒකිට නෙමේ මුදලාල ඒකි නංගි ආවිල්ලා ඒකි වණ්ඩු අප්ප කන්න හරි ආසයි. හැබැයිට අක්ක හැලප කනවා නංගි වණ්ඩු කිලිනවා. හොඳයි හොඳයි හොඳයි. වණ්ඩුම කිලෝපා. මුදලාලි. කෙල්ලෙන් බට අදත් ඕනේ පුසුබ සම්බන්ද. ඔබ ගෙනිච්ච එක ඇඟේ ගෑවද එහෙම නැත්නම් එකක් කෑවද? මට ඕන නැති පුසුබ සමන් කෑල්ලක් නෑ මුදලාලි. එහෙනම් බට මොනවයි ඕනේ කෙල්ලේ? ඈ මට ඕනේ පෙරටින් එක. බලන්න බලන්න. ඕතින් ඕනේ එකක් තෝරගන්න. මේක තමයි මට ඕනේ මුදලාලි. ලිලි සුවඳ පුයර. මේක හරිම සුවඳයි. ගණින් ගණින්. මොකද උඹටත් මේ රූප සුන්දරිය තරකට යන්න හිතුණාද? ඇයි අපි රූප සුන්දරිය නම නරකද? නරක නෑ හොඳයි හොඳයි. ආ ඔමිදි. ආ වෙන්නේ ඉතුරුසන්.